මහ පොලවටත් අපිව එපා වෙලා තිබෙනවා. බලන්න මොන තරම් කේදවාච්චකයක්ද කියලා. පොළව කියනවා වැවිනිනෑ කියලා. පොළව වගාකිරීම එපා කියනවා. ප ඇති වෙලා තිබෙනවා මේ මිනිසුන්ට ආහර ලබාදීම. දූෂණය වංචාව, හොරකම, මැරකම සියලුමදේ ඉස්සරහට ඇවිල්ලා. වේදිකාවට ඇවිල්ලා ඒ සත්‍යයි කියලා කියනතාකල් මහපොලවත්ය. ඒ හාර දෙන්නතුව අත් හරිනවා මේ රටේ ජනතාව. ඒ සාපේට අද අපිට මුහුණ පාණ්ඩ සිදු වෙලා තිබෙනවා. අද වෙන දට වැවෙන බඩ ඉරගු කලර වැැවෙන්නේ නෑ. වෙනදට වැැවෙන්න ගොයම වැැවෙන්නේ නෑ. වෙන දට වැැෙන තේ කොලය අද වැැවෙන්නේ නෑ. වෙනදට හැදින කෙල් ගස් ගිඩිය අද හැදෙන්නේ නෑ. ඒසිියල්ල වැැවෙන්න බැරි තප්ිකට අද පලවෙලාත් වෙනවා. හේතුව තමයි මේ අපි කියන හොර කණ්ඩායමක් විසින්. සියලූමදේවල් තමන්ගේ හස්තේට ලබාගෙනනිවර වෙලා. මේ රට ගෙනයන මේ මාවත මේ ක්‍රියාවලියයේ තිබෙන වැරැද්ද. හැමදාමත් වගේ මිනිස්සුන්ට දැනිලගිහිල්ලා. මිනිස්ුුවද අන්තිම අසන තත්වකට පත්වෙලා තිබෙනවා. අපි ආර්ථිකය ගැන කතා කරනව නම්. අර පුංචි තමන්ගේ ගෙවත්තක, පැලටිකක් හදාගෙන එහමත් නැතිනම් බෝගටිකක් හදාගෙන කරන ඒ පුංචු ගෙවතු ආර්ථික ක්‍රමේ රටේ ආර්ථිකයකට සංසන්ධනය කරන්න නැබැ. රටේ ආර්ථිකය ගැන හිතන පුද්ගලින්. ස්කිල් එකක් ඇතුව ඥානාන් විත විදිිය තර්කානුකූලව රටේ ආර්ථික වෙනත් ලෝකයේ තිබෙන රටවල් එක සංසන්ධනය කරමින් ආර්ථික සංකල්පනා ගොඩ නැගිය යුතුයි. මේවා ගොඩ නැගීමේදී විශේෂයෙන්ම සමහරත් මහත්වීපවල තිබෙන රටවල්වල තිබෙන ජයිව විවිධත්වයන් සංස්කෘතික විවිධත්වයන් ඔවුන්ගේ භාෂාවඔ ඔවුන්ගේ සංස්කෘතිය සහ ඔවුන් ගත කරන ආගමික ඔවුන් අදහන ආගමික ලබ්දික තත්වය පිළිබඳවත් ආහාරවලදී වැදගත්වෙනවා. උදාහරණ විදිහට සමහර රටවල්ලලට හලාල් සහතිකේ නැතුව කිසිම ආහාරයක් විකුණන්ඩ බේ. සමහර රටවල් වලට ඒ ආහාර ගැනීමදී ගොල්ලුප තනිකරම ඉල්ලනවා මේවා නිෂ්පාදනය වී යුත්තය ප්‍රමිතිය කර්මාන්තවල ප්‍රමිතියමයි කියලා. ඒවගේම සමහර රටවල් තිබෙනවා ආහාර අත්වලින් හදන හැන්මේඩ් ප්‍රඩක්වලට ගිජුකමක් දක්වනසාහ ඒවාට ප්‍රමුඛතාවයක් දෙන. අපි මේවා ශූක්ෂමව හඳුනාගන්නේ නැතිව මෙරටේ ආර්ථිකය පිළිබඳව දක්වන්නේ ඔබ තනිකරම යල් පැනගිය ක්‍රමවේදයක් කියනෙක මම කියන්න කැමැතියි. ඔබ සිහින දකිින් ඕන කරන්නේ ආර්ථිකය ඉස්සරහට ගෙනයන්න මිසක සිහින දකින්න ඕන කරන්න ආර්ථිකය බිමට බස්සවන්න. අද මේ රට මේක හරියට අපි රට දැන් සවාරිියන සසාාරිියන රටක් වෙලා තිබෙනවා නොයෙක් රටවල්වල අමාත්‍යවරුන්ට. ටිකකාලේකට ඉස්සල්ල ඉන්දියාවේ අමාත්‍යවරු මේ රට ගොඩ බසිනවා. සිංගපූර්ුවේ අමාත්‍යවරු ගොඩ බසිනවා, අෆ්‍රිකාවේ අමාත්‍යවරු ගොඩබසිනෝ. අද චීනයේ අමාත්‍යවරු මේ රටට ගොඩ බැසල තිබෙනවා. අපි මේ විකුණන්නේ අපි එහෙමත් නැතිනම් ආර්ථිකය කියල විකුණන්න උත්සාහ කරන්නේ කාගේ දේපොලද. කාට අයිති ධනයද. කාගේ භූමියද, මෙන්න මේක ඉත්තාමත් වැදගත්වෙනවා. මේ රටේ ජනතාවට. මේ රටේ ජනතාව බලයදුන්නේ මේ රට හදන්නද? එහෙමත් නැතිනම් මේ රට විකුණන්නද.